They're going to start karanne CSS that we call cascading style sheets. So we have to think about why we are using CSS. Right? Then ඔයාලා දන්නවා ඔයගොල්ලෝ මෙච්චර දවසක් HTML ඉගෙන ගත්තා. නමුත් HTML එකත් එක්ක ඉගෙන ගන්න මේ CSS. ඇයි අපි CSS ඉගෙන ගන්නෙ? You can see the name cascading style sheet. Cascading style sheet, right? අපි බලමු cascading style sheets කියන්නේ දැන් ඇත්තටම එක හරියට මේ වගේ. අපි හිතමු දැන් ඔයා HTML දැම්මට ඔයා HTML එකේ හැම ලයින් එකකම paragraph නම් align left දුන්නා, font එක දුන්නා, color එක දුන්නා. ඒ හැම එකක්ම ඔයා type කරා. ඒ type කරන එකේදී ඒ අපි හිතමු එක paragraph එකක ඔයා red color font දැම්මනම් ඊළඟ එකේදී ඔයා අපහු ඔයාට මේ colors ම ආයෙ type කරන්න ඕන. නැත්නම් මේ color එකම දෙන්න ඕන වුණොත් ඔයා ආයෙ para එකක් නම් ඒ paragraph එකට තායි type කරනවා. නමුත් මේ cascade style sheets වල තියෙන දේ තමයි පුතේ හරියට අපිට පුළුවන් එක එක styles commonly define කරලා අපිට ඒක අපේ HTML page එක මේ ගොඩක් වර්ණවත් දෙ ලස්සනට හදා ගන්න පුළුවන්. ඒතර ගොඩාක් write කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා පුතේ. So first we have to go through the introduction. So CSS stands for cascading style sheets. You already know that name, right? For style the HTML document you have to use CSS. හරි මම ඒක තමයි ඔයගොල්ලන්ට දැන් ඉස්සෙල්ලා කිව්වේ. මේ HTML මේ තවදුරටත් වර්ණවත් කරන්න නැත්නම් යාව සරසන් තමයි අපිට CSS use කරන්නේ. You can create CSS files in the HTML document as well as and external files මම එක කියලා දෙන්නම් ඔයගොල්ලන්ට. ඒ කියන්නේ අපිට ඇත්තටම HTML file එක ඇතුලේ පුළුවන් අපිට CSS define කරන්න. ඒ වගේම පිටතින් CSS වෙනම file එකක් විදිහට define කරලා ඔයාලට ඕනනම් HTML එකට attach කරගන්න පුළුවන්, add ගන්න පුළුවන්. The external CSS files are more popular and widely used. ගොඩාක් use කරනවා. කොච්චරද කියනවනම් ගොඩාක් style sheets තියෙනවා. අපිට ඕන නම් ඒව copy කරලා අපේ HTML pages වලට directly use කරන්නත් පුළුවන්. හරි. අපි ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ගේ syllabus එකට අනුව පුතේ අපි ඉස්සෙල්ලාම CSS වල syntax එක look at the syntax. Right? This is very important. This syntax is very important. මට මතක structured question එක means මේ ඔයාලට මේ දීලා තියෙන syntax එක. ඒ කියන්නේ syntax එක ලියන්න නෙමෙයි. නමුත් ඒගොල්ලෝ වෙනම text එකක් දීලා ඒක හරිද කියලා බලන්න ඕන. අපි බලමු හරි කියන්නේ හරියට ලියන්නේ කොහොමද කියන එක. So you can see the selector. Right? Selector කියන්නේ පුතේ අපි ගන්නවා මොකක් හරි අපිට මේ 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 මොනවාද HTML page එකේ අපිට වෙනස් කරන්න. යාව අපි යාව ලස්සන කරන්න, යාව පාට කරන්න, යාව size එකෙන් විශාල කරන්න අවශ්‍ය කරන element එක අපි මෙතනදී ගන්න ඕනි. ඒකට අපි කියන පුතේ select එක කියලා. ඒතර ඒ element එක යටදී තමයි අපි මෙන්න මේ CSS text එක ලියන්නේ. මේ විශේෂම දේ තමයි පුතේ so here you should use curly brackets. Right? මේ CSS ලියද්දී ඔයගොල්ලෝ පාවිච්චි කරන්න ඕන මෙන්න මේ curly brackets. Right? අපි ඉස්සර පාවිච්චි කර HTML වල angle brackets. අපි angle brackets පාවිච්චි කරන HTML වලට but here you should use curly brackets. Right? මෙන්න මේ වගේ සංගල වරහන් වල තමයි පුතේ අපි CSS ලියන්නේ. So you can see there are two declarations. Declarations දෙකක් දීලා තියෙනවා. ඒ කියන්නේ හඳුන්වා දීම් දෙකක් දීලා තියෙනවා. මොනවද හඳුන්වා දීම්? එකක් තමයි එක declaration එක තමයි කියන්නේ declare කරලා තියෙනවා. මොකද්ද පුතේ? So what is the first property? A declaration normally a declaration has property and value. Right? ඉතින් property එක තමයි පුතා color. Right? So this is very important because we have to give the color to the h1 tag, right? ඉතින් h1 ට color එක දෙද්දී ඔයගොල්ලෝ color කියලා දෙනවා. ඉස්සරහත් මතක ඇති font color එකේදී font කියලා දැම්මා. ඊට පස්සේ space තිබ්බා color දැම්මා. ඔව් ඒකම තමයි. නමුත් මෙතන වෙනස වෙන්නේ මොකද්ද කියන එක බලන්න. ඔයාලා CSS define කරාම පුතේ CSS නැවත නැවතත් use කරන්න පුළුවන් හැකියාව වෙනවා. ඒක අපි බලමු කොහොමද වෙන්නේ කියලා. දැනට බලන්න color colon equal නැ colon blue. එතකොට මෙතනදී ඔයාලට පේනවා so this is the value. දැන් ඔයාලට මතක ඇති HTML වලදී අපි ලියද්දී නම් මොකද කරේ color is equals to within the double quotation blue. So you can see
there are no any, so you cannot see any double quotation here, right? Oata methanadi CSS walde methanadi oata kisima double quotation ekak peene ne. Eka that is very important. Mata mathaka structured questions wala answers liyanda awam thi lamaya matak karagena CSS liyanna ona ani godak kattiye puthe liyela thibune double quotation dala me vidiyata kala eka. Etakota une mokadda lamayata ekala zero marks wetna. E nisa mathaka thiyaganna values dadi methanadi double quotation enne ne. So property colon value semicolon semicolon the declarations dekak wen wenne puthe semicolon wali hari ඊට පස්සේ so you can see the another property font size දැන් අපිට මත ඔයාලට දැන් මතක් වෙන ඕන ප්‍රැක්ටිකල්ස් කරා නම් html වලදී අපි දැම්මේ නිකම්ම size කියලා font space size but here you can see font dash this is not underscore this is dash dash size right the font size ඉතින් මේවා නම් ඔයාලට හුරු වෙන්න වෙනවා පුතේ කියනවා අනිවාර්යෙන් ප්‍රැක්ටිකල්ස් කරද්දී ඔයා අර ගොඩාක් resource sites වලට ගිහිලා tutorials බලලා ප්‍රැක්ටිස් වෙද්දී ඔයාලට මේවා සාමාන්‍ය දේවල් වෙනවා මොකද සමහර වෙලාවට අපිට spaces දෙන්න ඒකට අපි මේක මතක් කරලා හිතලා ලියන්න වෙනවා පුතේ ඒ නිසා අත්‍යවශ්‍යම දේ තමයි ඔයාලට මේක මේ CSS familiar වෙන්න ඕනේ ඒක ඔයගොල්ලෝ exam kit වෙනකන් ඉන්න ඕනේ බලන්න සාමාන්‍යයෙන් දවස් දෙක ඉඳලා පොඩි ප්‍රැක්ටිස් එකක් පොඩක් ප්‍රැක්ටිකල් කරලා බලන්න හරි එතකොට on a font size tiyana puthe colon then 12 pixels so this is the value and semicolon this is very important right ara monkey structure questions wala lamai liyala thiyedi menna meka amathaka karala samahan lamai ithin e lamainta lakunu ekata adu una hari e nisa it is very important me semicolon ekak athyavashyai me end ekata ena semicolon that is very important right so you cannot miss it right e nisa hondata mathaka thiya ganna pothe me syntax eka ul harima sarlai thama namo this is the syntax this is very important right me aakrutiyata bæri walata yanna bæ podi podi avastha thiyana double quotation ena e avastha man kiyala denna namuth metara yobanta peena wathi harima common format ekak thiyeni hari api meket nan agree wenna ona obata man kiyala thi html nan hari ahisada namuth ithin me css waldi me format eke oyagollo yanna avashyai right ओके मन देन सिंपली है ना तवत एक अगटा में थी ना सो यू कैन गिव मी आंसर्स राइट ओगर अंडर हितान पुलन देम गोल हितिंग हरी हितान आंसर का मुकाद्द किया ला मम मैं की सिलेक्ट एक विदेर गातो मुकाद्द सिलेक्ट एक विन नॉनी यान सी पैरा नहीं द पी टैग गिगर सो पी इज द सिलेक्टर तो ना मैं की सिलेक्ट विन एक अन्य HTML पेज के अपि पैराग्राफिक देन ऑन कल मे स्टाइल स्टाइल दिंदी ब्रैकेट फॉर्मेट मे विधियट वालट සමහර මේ කියන්නේ වෙබ් ඩිසයින් කරන කට්ටිය CSS මේ විදිහට ලියනද නමුත් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ ඔයා within the curly brackets මේක single line එකේ ලියවට because this is the single line right ඉතින් මේක කිසි දිගට ලියවක ප්‍රශ්නයක් නැහැ නමුත් ඔයාලට මේ විදිහට දකින්න හම්බ වෙයි ඔය ටියුටෝරියල්ස් වල ඒක කිසි ගැටලුවක් නැහැ it is same as the previous one right ඒතර ඔන්න select එක තියෙනවා so one there are two declarations property is color then value is red semicolon right text align or align කියලා ලියන්න බෑ පුතේ text align right මේව ඔයාලට familiar වෙන්න වෙනවා මොකද ඇත්තටම මේ කියන්නේ මේක මතක තියාගන්න අමාරුයි නමුත් ඉතින් හැමදේම අපි කියන්නේ අපි භාවිත කරද්දී අපිට ඒක සාමාන්‍යයෙන් මතක හිටි එතකොට ඔන්න මම එතන පුතේ text align center කරලා තියෙනවා semicolon තියෙනවා curly brackets close කරලා තියෙනවා so this is very important so p is the selector color is the property and red is the value text align is the property and center is the property value right so this is very important puta right මොකද මේක හොඳට තේරුම් ගන්න හිටියොත් තමයි අපිට ඉස්සරහට යන්න ලේසි දැන් ඔයාලට මම පොඩි ප්‍රශ්නයක් අහන්න දැන් අපි මේ විදිහ ප්‍රෝග්‍රෑමින් කරලා තියෙන්නේ හරි ප්‍රෝග්‍රෑමින් වලදී Python ප්‍රෝග්‍රෑමින් වල තියෙනවා data types ඒකෙදි dictionary කියලා data type එකක් තියෙනවා හරි ඔයාලට මතකද දන්නේ හොඳට හිතලා බලන්න පස්සේ dictionary data type එකේදී අපි dictionary එකක් කියලා දෙන්නේ curly brackets වලින්
හරි එතකොට curly brackets දීලා dictionary එක ඇතුලෙත් අපි මේ විදිහට values ලියනවා හැබැයි එතනදී ඔයගොල්ලෝ බලන්න මෙතන ඒ ඩික්ෂනරි වලයි මේකේ වෙනස මොකද්ද කියලා. ඒ කියන්නේ දැන් ඒ ඩික්ෂනරි එකක දෙද්දි මෙතනට එන්නේ කෝලන්ද මොකද්ද කියලා ඔයගොල්ලෝ බලන්න. මොකද ඒව පැටලෙන්න පුළුවන්. ඊට පස්සේ අපි හිතමු හදිසිය ඔයගොල්ලන්ට MCQ එක ಜಾති දෙකෙම දීලා තිබුණොත් ඔයාලට පැටලෙන්න පුළුවන් CSS ද මේක ඩික්ෂනරි එකක්ද කියලා. ඉතින් ඒ නිසා හොඳ කල්පනාවෙන් ඉන්න බලන්න ඔයගොල්ලෝ මම ඒක ඔයාලට assign කරනවා මේ වැඩේ. ඔයාලා බලන්න ඩික්ෂනරි එකේ මොනවාද වෙනස් වෙන්නේ කියලා මීට අමතරව. හරි. ඒකේ වෙනසක් තියෙනවා. ඒකත් පස්සේ කතා කරමු. දැන් ඔයගොල්ලන්ට ඒක ෆ්‍රික්ෂන් එකක්. ඔයාලේක හිතන්න මම අනිත් දවසේ ඒක කතා කරනවා. හරි. රයිට්. අපි යමු ඊළඟට පොතේ. So CSS. Right? So you can see දැන් මම තාම කතා කරන්නේ මේ CSS තියෙද්දි සහ නැති වෙයිද්දි. මේ බලන්න. So without CSS, right? So this is the output. There are no any colors. If you want color, you can put here font and all. But there just when we are using without CSS, without any property, so that is normal output. But if we use CSS, we have CSS here. You can see within the head part, right? My head open, head close. ඔබල් දන්නවා HTML use කරලාදී පුතේ අපි HTML වලදී head එක ඇතුලේ හැම වෙලේම දැම්මේ title එක විතරමයි. හරි? නමුත් දැන් ඔයාලා දැනගන්න ඕන පුතා CSS internal style sheet එකක්. CSS style sheet එකක් define කරන්නේ HTML document inside the head part only. So this is very important, right? Style එකක් නම් ඔන්න style open, style close. Right, all should be mute, right? So mute karanna, right? Ita kota, right? Okay. Right. Api balam pote metanadi ogolanta peenawa athi CSS එක දැම්මහම මොකද වෙලා තියෙන්නේ colors apply වෙලා තියෙනවා නේද ඉතින් colors හරි මොන හරි effects ඇවිල්ලා තියෙනවා so h3 so you can see h3 here මේ here කියලා තියෙනවා එතකොට වෙන්නේ අපි style sheet එක ඔන්න මෙතන define කර දෙන style open style close right සමහරවිට අපිට මෙතන ඕන type එක දෙන්න පුළුවන් type text CSS කියල මම ඒවා එක පස්සේ පෙන්නන්නම් කොහොමරි ස්ටයිල් ෂීට් එක මේ දීලා තියෙන පුතේ HTML document එක ඇතුලේ after the body part you can see normal normal text right ඉතින් මේ බලන්න විශේෂ දේ වා මෙතන H3 ට දීලා තියෙන effects ඔක්කොම මේ H3 ට refer වෙනවා හරි අපි හිතමු para after again another H3 ඉතින් ඒ H3 ටත් මේ ආව රිෆර් වෙනවා මම කොච්චර ලේසිද කියලා අපි HTML විතර පාවිච්චි කරනවා පුතේ H3 මෙතනත් දාලා එයාගේ කලර්ස් ටික ආයෙ මෙතන ආයෙ ෆොන්ට් එකකින් ඩිෆයින් කරලා එයාට කලර්ස් දීලා ඒ විදිහට වෙන වෙනම ගොඩාක් ටයිප් කරන්න එපා නමුත් මෙතන තියෙන වාසිය තමයි ඇඩ්වාන්ස් යූ කැන් ඩිෆයින් ද ස්ටයිල් ෂීට් ෆෝ ද වන් සිලෙක්ටර් එක සැරේකට ඔයාට පුළුවන් එක සිලෙක්ටර් එක ඩිෆයින් කරලා ඕන් තරම් ඔයාට අවශ්‍ය තරම් ඒ ටැග් එකට ඔයාට ඒ ස්ටයිල් එක යූස් කරන්න පුළුවන්. හැබැයි ඉතින් මෙතන පොඩි ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා වගේ දැනෙනවා ඔයගොල්ලන්ට නේද? ඒ කියන්නේ තේ ඔක්කොම කොමන් නේද? H3 නම් H3 ඉතින් එකම කලර් එකට එනවා. මේ විදිහට මේ විදිහට පොඩි නිකන් පොඩි මේ අර ඒකාකාරීත්වයක් තියෙන ගතියක් එන පොඩි. එතකොට ඔයාට ඒක වෙනස් කරන්න කොහොමද කියලා ඔයාට හිතේ. ඒක වෙනස් කරන්න සොලියුෂන්ස් දීලා තියෙන පුතේ ඒව අපි මේ CSS වලදී වෙනම කතා කරනවා හරි මේ class selectors id selectors කියලා ඒව මම වෙනම ඔයාලට කියලා දෙන්නම් දැනට මේක තේරුම් ගන්න ස්ටයිල් එකක් ඩිෆයින් කරාම එයාව අපි ඒ ටැග් එක බොඩි එක පාට් එක ඇතුලේ යූස් කරන හැම වතාවකටම අර ස්ටයිල් එක ඇප්ලයි වෙනවා හරි එතකොට ඔයගොල්ලන්ට පේනවා color blue background color yellow so you can see the yellow padding 3 pixels ekena ara e kotu athule e wacane ekena padding kiyanne ogon mathakai table paddings api kara cell padding kiyala eke di wenne mokadda e image eka ekena e background eka athule eya e wacane display wenna ona space eka thamai api padding walin denne hari etakota ඊට පස්සේ paragraph තියෙනවා color black කියලා. උඹන්ට පේනවා ඇති paragraph
color black paragraph this is with css etara paragraph ke color black kiyala diyala tiyenawa eke dinan this is with css kiyana kanan red color ewilla tiyenawa api eka poddak balamu oh eke balamu me diyala tiyana output ekeni api meka practically karala balamu den puthe right කොහොමද අවශ්‍ය වෙන්නේ css දාලා තියෙද්දි මේ විදිහට කලර් මේ ඉෆෙක්ට්ස් එනවා commonly අනිත් එක එහෙම වෙන්නේ නැහැ කියන එක හරි right so you have to think about why we use css ඇයි අපි css use කරන්නේ right ඒක ඔයාලා හිතන්න හිතලා css use කරන එකේ advantages so you should write down the advantages of css right with the html so that is very important right wala hondata hitala putte css ai api single medium daro liyanna ona etakota html page ekak tula css bagite vaasi eta html samaga css bagite vaasi right english medium daro liyanna so write down the advantages of css in with html right how we use css so this is very important right so you can see there are three types of css which are given below so you can see what are the three types of css inline css internal css and external css right there are three ways to use css right අපිට css භාවිතා කිරීමේ ක්‍රම තුනක් තියෙනවා inline ඒ කියන්නේ එකම line එකක් ඇතුලේ අපිට විස්තර කරන්න පුළුවන් internal අර අපි ඉස්සර දැක්කා වගේ html document එක ඇතුලේ දෙන්න පුළුවන් external කියන්නේ පුතේ වෙනම css file එකක් හදලා යව link කරන්න පුළුවන් හරි අපි ඉතින් මේ තුන් දෙනා හොඳට study කරනවා අපි ඉස්සෙල්ලම යමු පුතේ internal style sheet so that is very easy right ඒකෙදි මතක තියාගන්න මම මේක usability එක කිව්වොත් හරි මම මේ usability කියන්නේ පොඩි picture එකක් use කරනවා right so you can see the picture so this is inline css this is internal css this is external css right ඔයගොල්ලෝ හොඳට හිතන්න පුතේ inline style sheet just like this what ඔයගේ ගෙදර කාමරේ ඔයගේ රූම් එක ඇතුලේ අපි හිතමු මේ වගේ බැලුන්ස් ටිකක් සෙට් කරලා තියෙනවා ඔයාට එතකොට ඒ බැලුන්ස් ටික ඔයාට විතරයි පේන්නේ මොකද ගෙදර අනිත් කට්ටියට ඔයගේ රූම් එක දකින්න නැත්නම් ඔයාගේ මේ බැලුන්ස් ටික ඔයාලට විතරයි පේන්නේ ඒ වගේ තමයි inline style sheet එක පොතේ එයාව ඒ ලයින් එකට විතර h3 කියලා මේ විදිහට ස්ටයිල් එකක් දුන්නාට පස්සේ ආයෙ නිකන් ඔයා h3 ටැග් එකක් දැම්මා කියලා ඔයාට ඒ ස්ටයිල් එක ඇප්ලයි වෙන්නේ නැහැ This is inline. This is same as normal HTML, right? So usability is very less. Can kisi mara nevata nevata pavichi karna pulam hakiya van nae mukade me aat vitray me style ek apply veni. IOI street tagi ka demo the aat me style ek apply veni nae. But with the internal style sheet. So think about your home, right? Wa gedar athule wage gedar sale hari wata me hall ege ada danna puluwa me balloons tika display karanna puluwa. Etara wa gedar katti okkotama me balloons dakinna puluwa. So just like that internal style sheet so we have to declare the style sheet inside the head part of the html document right internal style sheet ek karanne habba api ganna html document ege हेड के अंदर डिफाइन करना है बै ए डिफाइन करने स्टाइल शीट එක ए डॉक्यूमेंट එක තුල විතරයි පාවිච්චි කරන්න පුළුවන් පුතේ right එතකොට ඒක පොඩි යූසබිලිටි එකක් තියෙනවා ඉතින් ඒ ડોකියුමන්ට් එකේ හැම වෙලේම මේක පාවිච්චි කරන්න පුළුවන් නමුත් මේ මීට වඩා ඒක යූසබිලිටි එක වැඩි නමුත් ඒ ડોකියුමන්ට් එක ඇතුලේ විතරයි but this is very normally this is very useful style sheet because external style sheet can use to other website also right or to ona website එක මේක link කරගත්තොත්
කියන්නේ external style sheet එක තමයි පුතේ මේ තියෙන්නේ heading.css කියලා මම කියලා දෙනවා ඔබට external style sheet හදන හැටි ඒ හදාගන්න එක ඔයාලට පුළුවන් ඔයාගේ html document එකේ head part එක ඇතුලේ මේ විදිහට link කරගන්න. ඉතින් ඔයගොල්ලෝ හිතන්න එකම css file එකක් හැමෝටම link කරන්න පුළුවන් නම් ඒ කියන්නේ ඔයගොල්ලෝ මුළු ගමටම ආ ඉන්න මුළු village එකටම ආගේ හැම ඔය ඉන්න ප්‍රදේශ සියල්ලටම මේ බැලුන් එක ඔයා එළිය ඩිස්ප්ලේ කරොත් ඒක හැමෝටම දකින්න පුළුවන් මේ බැලුන්ස් ටික. ඒ වගේ තමයි පුතේ external style sheet එකත් ඔයාලට පුළුවන් හැමෝටම යොස් කරන්න පුළුවන්. ඒක සීමාවක් නැහැ. maybe 100 maybe 1000 documents can use the external style sheet, right? ඒකේ කිසිම quality හානි වෙන්නේ මුකුත් නැහැ. ඕන් තරම් කට්ටියට පුළුවන් external style sheets use කරන්න. ගොඩක් කට්ටිය ඔය internet එකෙන් අරගෙන ඒ style sheet එක කෙලින්ම apply කරගන්නවා ඉතින්. හරි? right. කොහොම හරි ඔයාලට හොඳ idea එකක් එන්න ඕන පුතේ style sheets වර්ග ටික ගැන. right? මම යනවා ඉස්සරහට. right. ඊළඟ එක internal style sheets දැන් මම මෙතනින් කතා කරන්න පුතේ internal style sheets ගැන හැබැයි මතක තියාගන්න internal style sheet ඉගෙන ගත්ත කියන්නේ පුතේ external style sheet automatically ඔයා ඉගෙන ගන්නවා කියන එක හරි මම නමුත් ඒක කියලා දෙන්නම් ඊළඟට අපි බලමු internal style sheet එතනදී මම දැන් මෙහෙමයි ඔයාලට පොඩි අයිඩියා එකක් තියෙන්න ඕන internal style sheet එකේදී අපි define කරන්නේ within the head head එක ඇතුලේ මේ විදිහට internal style sheet එක define කරන style open style close then after we can apply that effects to the body part right ඉතින් මේ තමයි මූලිකම දේ මම එක practically කරන්න හැටි කියලා දෙන්නම් පුතේ එතනදී බලන්න මම css background effects අරන් තියනවා එතනදී ඔබට පේන ඇති css වලින් background color background image background repeat background attachment background position there are so many declarations right for the background hari background eke properties ne thiyena background properties declaration eke thiyena properties values api assign kar kar poddak balamu man eke practical ekak karanna yanna mama me mama making me page eken ayin ena podi presentation eken right hari mama me presentation eken poddak ayin vela man hitanne mama peenawa balamu api internal style sheet එකේ body right මේකේ මම right අපි ඉස්සෙල්ලාම පොඩි normal එකක් ගමු මම ඔන්න notepad open කරන අපුතේ ඔගොල්ලන්ට පේනව ඇති මේ notepad එකේ right html open head open style open style close right within the heading part you can see style open style close see whether the body selector right okay body selector if you consider the body selector you can see background color mummy samanya simple style sheet ekak aran thiyenne putte background color is light blue h1 color white right එතකොට ඔයගොල්ලෝ දන්නවා h1 වෙන එකට color white එන්න ඕනි text align center so එතකොට h1 should be center අපි බලමු වෙනවද කියලා para font family වර්ධන right අපි paragraph එකට font size මේ font type එකක් දීලා තියෙනවා font family html දල් පාවිච්චි කරේ පුතේ face මේකෙදි font family font size then after font style italy right font variant කියන එක මම ඔය එක තියන්න font variant කියලා අපිට දෙන්න පුළුවන් පුතේ මම ඒක චුට්ටක් අයින් කරන්න දැනට right මම ඒක අයින් කරා අපි මේක මේ ටික බලලා තව 10 minutes තියෙන අපි හැකියක්මනින් කරමු right ඔන්න මම control s save දුන්න පුතේ මම යනවා මගේ page එකට right
ඔයාලට පේනවා ඇති මේ page එකේ හරි ඔබන්ට පේනවා ඇති මොකද්ද වෙලා තියෙන්නේ පුතේ අර විදිහටම style එක apply වෙලා තියෙනවා මම පොඩ්ඩක් මේක style එක අයින් කරන්නම් ඔන්න මම මේක style එක අයින් කරනවා right save ඊට පස්සේ මම මෙයාව refresh කරනවා බලන්න normal web page එකක් නේ නේද පුතේ ඒතර එනං style එකකින් තමයි අර styles ටික apply වෙලා තිබුණේ එතකොට මම ඔන්න අපෝයාව save කරනවා මේ paste කරනවා paste කරලා save then after you can see right so this is our style sheet right mata then tava h1 ekak awashya ne mokada h1 tiyenawani tava neda puthe man naththam metana h3 ekak hada ganna ona tava h3 ekakuth hadanawa right okay ona man eke color ekak change karanawa I change it as blue right text align center e widith tiyenawa ona man meyawa metana h3 ekak danawa puthe hari h3 स्त्री, राइट, स्त्री एक ही मामा दाना, माय, सेकंड, हेडिंग, राइट, हाँ रे, अभी बालम मो, उन्हें माँग एक ही स्त्री क्लॉस करना पड़े, राइट, अभी बालम मुझे मुकदे बनने की है ला, माँग तब पहला एक आग दाना इच वन गे right onna eka mama my second right okay right api balam puthe mama meka save karana onna file save right etakota api balam meke output eka right oyalata peena thi my first my second mokada eka de hethuwa h1 deka thiyenawa etakota ara ekama style ekak apply wenna thin ogoya hithanne ogolan loku pages hadanne etana di oya h1 kela apply karana hama tanakadima me me sielo effects tika me styles okkoma hari me tika wage h1 ta enawa paragraph ekak same man ekak wenas kare ne h3 kela aluth ekak damma h3 thiyenawa hari so this is very important දැන් ඔයාලට තේරෙන්නේ නැති පුතේ ගොඩාක් තියෙන يعني ගොඩාක් මේ වගේ බෑග්ග්‍රවුන්ඩ් එක විතර නෙමෙයි ගොඩාක් දේවල් තියෙනවා මම බෑග්ග්‍රවුන්ඩ් එකේ තව ඉෆෙක්ට්ස් ටිකක් පෙන්නන්නම් right බෑග්ග්‍රවුන්ඩ් එකේ අපි ගමු ඉමේජ් එකක් දාන එක පුතේ බෑග්ග්‍රවුන්ඩ් එකට ඉමේජ් එකක් මතක් කරගන්න මම ඔයගොල්ලන්ට කිව්වා මේ මොකද්ද මේ ඩබල් කෝටේෂන් එන අවස්ථා තියෙනවා කියලා අපි බලමු ඩබල් කෝටේෂන් එන අවස්ථාවක් ඔන්න මම මෙතන පේන ඇති බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් URL ඉතින් මෙතන නම් මේ මම ගත්ත එකේ පාත් එකක් තියලා තියෙනවා මම ඒකට මගේ මේ ෆෝල්ඩර් එකේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් එකක් ගන්නම් අපි ගමු මේ පින්ක් කියන එක ගමුකෝ right ඔන්න මම pink p i n k pink දැම්ම හරි අපි බලමු ඔන්න මම මේක save කරා පුතේ ඊට පස්සේ refresh කරනවා හරි උගන්ට පේනවා ඇති අර background එකේ image එක මෙතනට ඇවිල්ලා තියෙනවා බලන්න background image එකක් දැද්දි අපි ඉස්සෙල්ලා දැම්මේ කොහොමද උගලන්ට මතක ඇති bg color කියලා දැම්මේ නේද පුතේ එතකොට මෙතනදී sorry මේ background එකට දැම්මේ ඔව් background කියලාමයි දැම්මේ html එක background equal කියලා ඔය image එකේ නම දුන්නා හැබැයි මෙතනදී background image කියලාම type කරන්න ඕන පුතේ ඊට පස්සේ url දීලා url කියන වචනේ ඇතුලේ තමයි අපි double quotation ඇතුලේ තමයි යගේ නම දෙන්නේ so this is very important right එතකොට මේ වගේ විශේෂයෙන්ම ඔයගොල්ලෝ මතක තියාගන්න පුතේ හරි CSS ඉතින් අපිට කොහොම හරි මතක තියාගන්න වෙනවා මොකද ගොඩක් වෙලාවට ඒගොල්ලෝ දෙනවා මොකද මේ ඔයගොල්ලන්ගේ paper එකේ CSS අනිවාර්යෙන් එනවා PHP ඒ පැත්ත වැඩි වෙනවා දැන් ඒ නිසා CSS හොඳින් ස්ටඩි කරන්න පුතේ ඔන්න ওই විදිහට අපිට ගන්න පුළුවන් right තවත් අපිට පුළුවන් පුතේ මේ image එක චුට්ටක් වෙනස් කරන්න මම ඒක ඔයගොල්ලන්ට තව එකකින් කියලා දෙන්න right අපිට පුළුවන් මේ ඉමේජ් එක පොසිෂන් එක වෙනස් කරන්න පුළුවන් right
අපි බලමු බෑග්ග්‍රවුන්ඩ් එක රිපීට් වෙන්න දෙන්න පුළුවන් රිපීට් දෙන්න පුළුවන් නෝ රිපීට් දෙන්න පුළුවන් අපි බලමු මේ ෆෝල්ඩ් එක මම මේ මොකද මේ නෝට් පෑඩ් එකේ මම දාන්න පුතේ මෙතෙන්ට right comma sorry semicolon right semicolon ඔන්න දැන් ඕකන පෙන බෑග්ග්‍රවුන්ඩ් රිපීට් එතන මම නෝ රිපීට් දීලා තියෙනවා බලමු අපි දැන් ගිහිල්ලා අපේ page එකට ඔයාලට පේනව ඇති මේකෙදි බෑග්ග්‍රවුන්ඩ් එක රිපීට් වෙලා තියෙන්නේ හරි රිපීට් වෙන එක මම එක නෝ රිපීට් දීලා තියෙනවා අපි බලමු මේක save කරලා ඔන්න මම save කරනවා file save දැන් ඕගොල්ලන්ට පුළුවන් පුතේ refresh කරපුවාම මේක repeat වෙන එක නවත්තන්න. හරි විතරක් නෙමෙයි අපිට පුළුවන් වුණා මේ background එකේ තියෙන image එක position එකක් දෙන්නත් පුළුවන්. ඉතින් මම ඔයාලට මේ පාවිච්චි කරන්නේ ඇතර මම මේකේ ඔයගොල්ලන්ට මේ text ගොඩක් ඔයගොල්ලන්ට ගත්තේ tutorials වලින්. හරි මොකද කියන්නේ අපිට තියෙන හොඳ chance එක තමයි මේ ගොඩක් tutorials තියෙනවා. ඔයගොල්ලෝ ඒවා refer කරන්න කිසි ගැටලුවක් නැහැ. ඔයගොල්ලෝ SESS tutorials කියලා browse කරාම ඔයගොල්ලන්ට එන ගොඩක් රට W3 school එනවා. අනිත් එක tutorials point. ඔය ඒ tutorials දෙක ගොඩක් හොඳයි. ඔයාලට මේ CSS practice කරන්න. ඉතින් තව text තියෙනවා පුතේ. නමුත් දැන් අපිට විනාඩි 3ක් වගේ වෙලාවක් තියෙනවා. බලමු තව එකක් විතර හරි කරන්න පුළුවන්ද කියලා. ඔයගොල්ලෝ විශේෂම දේ තියෙන පුතේ practicals කරන්න. Practicals කිරීම තමයි අත්‍යවශ්‍ය. මේක මොකද මට හැම එකම දෙන්න බෑ. හැම එකම කියලා දෙන්න අමාරුයි පුතේ. මම පුළුවන් තරම් උපරිමයෙන් ඔයගොල්ලන්ට අවශ්‍ය text ටික දෙන්න. නමුත් පුතාලත් ඉදිරි ඉන්න ගමන් දැන් පොඩ්ඩක් W3 school හරි tutorials point එකයි පොඩ්ඩක් බලන්න පුතේ. හරි තව එකක් පුළුවන් හරිද? වෙලාව අඩුයි දැන් තියෙන. අපි මම අනිත් දවසේ ඔයගොල්ලන්ට තව backgrounds ටිකක් මේ effects ටිකක් උත් කියලා දීලා ඒ වෙද්දි ඔයගොල්ලන්ට හොඳට CSS familiar වෙන්න ඕන. ඔයාලා දැනට ප්‍රැක්ටිස් කරන්න පුතේ internal style sheets විතරක්. හරි ගොඩක් වෙලාවට external style sheets අඩුයි තියෙන. internal style sheets හොඳට ප්‍රැක්ටිස් කරන්න මේ හැම ටැග් එකක්ම ඉගෙන ගන්න. ඊපස්සේ තව තියෙන hyperlink වලට ඒව ඔක්කොම study කරන්න. මම ඔයාලට ඒ ටික අනිත් දවසේ ප්‍රැක්ටිකලි කියලා දෙනවා. හරි එතකොට ඒ වෙද්දි ඔයාලා familiar වෙලා හිටියොත් ඔයගොල්ලෝ ලේසින් study කරන්න පුළුවන්, ලේසින් ඉගෙන ගන්න පුළුවන්. හරි හරි මොනවා හරි ප්‍රශ්න තියෙනවද පුතේ කාට හරි? හරි දැන් අපි අද ඉගෙන ගත්තේ ස්ටයිල් ෂීට්ස් වර්ග තුනක් තියෙනවා. ඒකෙන් අපි අද ඉගෙන ගත්තේ පුතේ ඉන්ටර්නල් ස්ටයිල් ෂීට් එකක් කොහොමද කරන්න කියන එක. හරි දැන් ඉන්ටර්නල් ස්ටයිල් ෂීට් එකක් කියන විදිහ ඔයගොල්ලන්ට දුන්නට හැම ටැග් එකක් මම තාම ඔයගොල්ලන්ට කියලා දුන්නේ නැහැ පුතේ. ඒක ඔයගොල්ලන්ට පුළුවන් උදේ 10ට වගේ පුළුවන්ද පුතේ?